අලුත්ම තාක්ෂණ ගැන හොයන ඔයාලා වයිබන් කියලා පිළිගන්නවා SL Lazarus YouTube channel එකෙන් ගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ මම අද කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ඔයාලා දැන්ම YouTube channel එක පටන් ගන්න නම් එහෙම නැත්නම් ඔයා YouTube channel එක පටන් ගන්න වීඩියෝ එහෙම නැත්නම් YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් අද වීඩියෝ ගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ මම වීඩියෝෙන් කතා කරන්න යන්නේ YouTube එකට ආවට පස්සේ අපි මොනවද මේ AdSense target එක ඇතුළත අපි AdSense target එකට යනකොට අපි වීඩියෝ වල තියෙන වැරදි හදාගෙන මොනවද කරන්න ඕනේ හරි ක්‍රියාමාර්ග මොනවද කියලා තමයි යන්නේ මම අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ. ඉතින් යන්නේ අපි ඉස්සරහ ගොඩක් දේවල් වීඩියෝ කතා කරමු. ඉතින් යන්නේ පළවෙනි දේ තමයි ඔයාලා වීඩියෝයක් කරනකොට දැන් ට්‍රෙන්ඩින් වෙන දෙයක් කරන්න ඕනේ යන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් කාලේ දැන් ගේමින් channel එකක් කරනවා නම් දැන් ඔයාලා PUBG එහෙම නැත්නම් මේ කාලේ ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේ ගේම් PUBG Free Fire මේ වගේ ගේම් එකක් තෝරගන්න යන්නේ. ඔයාලා අනිත් වීඩියෝ වල වඩා ගොඩක් ලොකු views ගන්න පුළුවන්. ඒ වගේ subscribe, watch time එක වගේ like මේ වගේ ගොඩක් දේවල් ඉන්නේ අනිත් වීඩියෝ වල වඩා ගොඩක් ඔයාලා ලැබෙනවා යන්නේ. මොකද කියන්න මේ කාල සීමාව තුළ ගොඩක් ප්‍රසිද්ධ ගේම් එකක් වගේම ඒ කියන්නේ ගොඩක් ට්‍රෙන්ඩින් වෙන දේවල් ට්‍රෙන්ඩින් වෙන දේ තමයි යන්නේ ඒක. මම ඒ උදාහරණයක් විදිහට කිව්වේ. ඉතින් යන්නේ ඔයාලා පුළුවන් තරම් ඒ වගේ ට්‍රෙන්ඩින් වෙන දේවල්ම තෝරගන්න බලන්න. ඉතින් යන්නේ ඒක ඔයාලගේ ඇඩ්සෙන් ටාගට් එක යනකොට ඒක ඔයාලා ප්‍රධාන විශේෂම හේතුවක් වෙයි. මොකද මේ views watch time එක හදාගන්න යනකොට යන්නේ. ඉතින් යන්නේ දෙවෙනි කාරණාව තමයි අපි වීඩියෝ එකක් හදනකොට වීඩියෝ එකේ සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි එකක් තියෙන්න යන්නේ. වීඩියෝ එකේ ක්වොලිටි එකක් නැත්නම් අපි වීඩියෝ එක බලන්න කවුරුවත් දෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් ඔයාලගේ වීඩියෝ එකක් හදනකොට අඩුම තරමේ ඔයාලා HD ක්වොලිටි එකක් හදන්න බලන්න යන්නේ. ඊට අඩු ක්වොලිටි එකක් තෝරගන්නවා නම් ඉතින් ඒක මම නම් හිතන්නේ ඒක සුදුසු වෙයි කියලා. ඉතින් අල්ල HD ක්වොලිටි හරි ඊට වඩා පොඩ්ඩක් ක්වොලිටි එකකින් හරි වීඩියෝ හදන්න ඔයාලා උත්සාහ කරනවා නම් අය ඒකත් ඇක්සෙන් ටාගට් වෙනකොට ඔයාලා ගොඩක් ලොකු හේතුවක් වෙයි කියලා මම හිතනවා යාළුවනේ. ඉතින් යාළුවනේ තව දෙයක් තමයි හොඳ කන්සිස්ටන්සි එකක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ යාළුවෝ ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරන කාල සීමාව හරි එක නිශ්චිත කාල සීමාවක් වෙන්න ඕනේ යාළුවනේ. උදාහරණයක් විදිහට ගත්තොත් දවස් දෙකෙන් දෙකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දවස් දෙකෙන් දෙකට වීඩියෝ එකක් දාන වෙන්න පුළුවන්. ඉතින් යාළුවෝ ඒක එක දිගටම කරන්න යන්න ඕනේ. දෙකෙන් දෙකෙනම කියලා නීතියක් නැහැ. එක්කෝ දවස් 3කින් 3ට නැත්නම් දවස් 4කින් 4ට. එහෙම නැත්නම් සතියෙන් සතිය හරි ඔයාලා එක දිගට එක කන්සිස්ටන්සි එකක් තියාගෙන යන්න ඕනේ. මේ වීඩියෝ අප්ලෝඩ් කරන ඕනේ. ඉතින් මේ විදිහට වීඩියෝ අප්ලෝඩ් කරත් ඔයාලා කියන්නේ ඔයාලගේ channel එකත් එක්ක ගොඩක් ලොකු ප්‍රමාණයක් කරනවා. එතකොට රැඳිලා ඉන්න බලනවා. ඉතින් එතකොට ඔයාලගේ channel එකත් ඒකත් AdSense target එකට යනකොට ගොඩක් හොඳ විදිහට ගොඩක් බලපාන්න පුළුවන් වෙනවා ඔයාලනේ. ඉතින් මම මේ වීඩියෝ එකේ මේ වගේ කිහිප දෙයක් ගැන විතරයල්නේ කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් ලොකුවට කතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වගේ තවත් වීඩියෝ තියෙනවා ඔයාලා YouTube වල සර්ච් කරලා බලන්න. කසුන් බ්‍රෝ කියලා එයා හොඳට YouTube ගැන කරනවා ඔයාලනේ. ඒ වගේම තමයි අපි කවුරුත් දන්න SL geek අයත් හොඳට වීඩියෝ කරනවා. ඉතින් එයාලගේ වීඩියෝස් ෆලෝ කරත් ඔයාලා ගොඩක් දේවල් මේ සම්බන්ධයෙන් දැනගන්න පුළුවන් යන්නේ. ඉතින් තව දෙයක් තමයි ඔයාලා කොපිරයිට් ස්ට්‍රයික් ඒ වගේම කමියුනිටි ගයිඩ්ලයින් ස්ට්‍රයික් එකක් දාගන්න නැතුව යන්නේ ඔයාලගේ වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනේ. කොපිරයිට් ස්ට්‍රයික් කියන්නේ මම සරලව කිව්වොත් එහෙම අපි කාගේ හරි වීඩියෝ එකක් කරන්නේ අපි කාගේ හරි වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගෙන අපේ වීඩියෝ වල ඒ අන්තර්ගතයක් එක්ක අපි වීඩියෝ එකක් අපි YouTube එකට අප්ලෝඩ් කරත් යන්නේ අපිට කොපිරයිට් ස්ට්‍රයික් එක වදිනවා. ඉතින් මේ කොපිරයිට් ස්ට්‍රයික් එක අපිට මාස 3ක් වගේ කාලයක් ඇතුළත යල්ලෝනේ තමයි අපිට මේක අයින් වෙන්නේ. ඉතින් මේක අයින් මේ කාල සීමාව ඇතුළත අපි AdSense ඉල්ලුවොත් අපි ඇප්ලිකේෂන් එක ගොඩක් වෙලාවට එයාලා කැන්සල් කරලා දාන්න ලොකු බලපෑමක් තියෙනවා නේ. ඉතින් ඔයාලා පුළුවන් තරම්ම කොපිරයිට් ස්ට්‍රයික් එකක් කමියුනිටි ගයිඩ්ලයින් ස්ට්‍රයික් එකක් නැතුව channel එක ඉස්සරහට ගෙනියන්න බලන්න. එහෙම කරත් යන්නේ ඔයාලගේ ඇත්තෙන් ටාගට් එක යන්න ඇත්තටම මේකත් ගොඩක් ලොකු උපකාරයක් වෙයි කියලා මම හිතනවා. ඊළඟට යන්නේ තවත් දෙයක් තමයි සබ් එහෙම නැත්නම් අපි subscribe කරලාට පස්සේ කාගේ හරි channel එකක් එයා අපේ channel එක subscribe කරනවා. ඉතින් යන්නේ මේ වැඩේ ගොඩක් වෙලාවට කරන්න යන්න එපා. මොකද කියන්නේ නම් අපි එහෙම කරාම ඒක YouTube campaign එක detect වෙලා අපි ඒ subscribe එක ටික වෙලාවක් ගිහිල්ලා spam එකක් විදිහට යන්නේ අපිට ඒක නැති කරනවා. ඒ වගේ තමයි ඔයාලා YouTube එකේ කමෙන්ට් දාන්න යන්න එපා. අනේ මගේ channel එක subscribe කරන්න මෙහෙම වැඩිපුර comment දාන්න යන්න එපා යන්නේ. එතකොට ඒ channel එක detect වෙලා ඒකත් spam එකක් කියලා එයාලට යනවා. එතකොට යන්නේ ඔයාලා නොදැනුවත්වම ඔයාගේ channel එක YouTube එකෙන් ගලවලා දාන්නත් බැරි කමක් නැහැ යාළුවනේ. ඉතින්
ඒවගැන ටිකක් සැලකිලිමත් තුරත් හොඳයි කියලා හිතෙනවා. අනිත් එක තමයි YouTube ඇප්ලිකේෂන් එක ඔයාලා මොබයිල් ෆෝන් එකකින් YouTube ඇප්ලිකේෂන් එකට යනවා නම් YouTube එක පිවිසෙන නම් හැම තිස්සෙම යන්නේ ඒක අප්ඩේට් කරන්න. ඒ කියන්නේ සැරින් සැරේට ගොඩක් වෙලාවට අප්ඩේට් වෙනවා. ඉතින් ඒ හැම සැරේකම යන්නේ ඔයාලා ඒක අප්ඩේට් කරන්න බලන. එතකොට ඔයාලගේ එන ප්‍රශ්න ගොඩක් ඒවට යන්නේ ඒ අප්ඩේට් කරන එකකින් ගොඩක් හොඳ විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ නීති රීති වලට පටහැනිව හැමදේම සිදු කරන්න ඕනේ යන්නේ. එහෙම නැත්නම් ඔයාලා channel එකත් එයාලා ගලවලා දාන්න දෙසරයක් හිතන්නේ නැහැ. ඉතින් යාලනේ මම මේ වීඩියෝයෙන් කතා කරේ මේ වගේ අත්තරම සුළු දේවල් කීපයක් ගැන විතර යාලනේ. ඉතින් මේ වගේ අලුත් ටෙක් වීඩියෝස් ඔයාලා දිගටම බලන්න ඕන නම් යට තියෙන රතුපාට subscribe button එක click කරන්න. ඊට යටත් තියෙන notification bell icon එකක් ඒක click කර තමයි මම මේ වගේ අලුත් ටෙක් වීඩියෝස් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ යාලනේ. ඉතින් වැඳිලා ඉන්නේ යාලනේ. මේ වගේම තමයි ඔයාලා YouTube එකට මම මේ කිව්ව දේවලුත් හිතට අරගෙන YouTube එකේ AdSense target එක යන්න ඔයාලා හැමෝම අදිස්ත්‍යන් කරගන්න යාලනේ. එනගන්නේ තවත් අලුත් නළු සුපිරි සුපිරි මේ වගේ ටෙක් වීඩියෝ කික්මන්ට වෙන්නම්. ජය වේවා හැමෝටම.